තොරතුරු ඔබ වෙත රැගෙන එන අපගේ නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා තවමත් අපේ channel එකට අලුත් නම් දැන්වම subscribe කරලා ළඟම තියෙන සීනු ලකුණත් ඔබන්න මේ වගේ videos ඔයාලට එතකොට දැනගන්න පුළුවන්. ඔව් අපි ගත්ත එක් ක්‍රියාමාර්ග ප්‍රතිපලයක් හැටියට මේනකොට 1 මයිත දැන් 2000 වගේ වන්නලා තියෙනවා. අපේ බලාපොරොත්තු වෙනවා දෙසැම්බර් 30 වෙනකොට මම විශ්වාස කරනවා 1,10,000 1,15,000 විතර විදේශගත වෙයි කියලා. විශේෂයෙන්ම අපි රටවල් සමග සම්බන්ධ ඇති කරගත්තේ එක අපි කරුණු සාකච්ඡා කරා. දැන් මම කියන සන්තෝෂය අවුරුදු 7කට පස්සේ අලුතෙන් ශ්‍රමිකයන් ඊයේ රාත්‍රියේ කොරියාව සඳහා පිටත් වුණා 33 දෙනෙක්. ඊයේ ආරම්භ වෙච්ච කොරියන් ගමන 1,400ක් අපේ ශ්‍රමිකයන්ට ලියාපත් වෙලා ඒ වගේම වීසා ඇවිල්ලා ඉදිරි මාස 6 තුළ අපි බලාපොරොත්තු වෙන මේ කොරියාව සඳහා 1,700 යවන්න. ඊට අමතරව අපි මැද පෙරදිගට අමතරව අපි බලාපොරොත්තු වෙන අමාත්‍යාංශයක් හැටියට ලෝකයේ විවිධ රටවල් සඳහා විශේෂයෙන් ඊශ්‍රායලය ගත්තාම අද අපි රටවල් දෙක අතර අවබෝධය කිසිමක් තියෙනවා. මමට ඊ වෙනකොට ඒ පරිණතය ආවා කාන්තාවුන් 101ක් සහ පිරිමින් 54 දෙනෙක් කියාගෙන තත් සාක්ෂියක අවසන්දා ඒගොල්ලෝ තෝරගෙන තියෙනවා. ඒ තමත් වැදගත් අවස්ථාවක් අපිට. ඒ වගේම රුමේනියාව අපි 17 දෙනෙක් ගිය සතියේ රුමේනියාව සඳහා පිටත් කරලා ඇරියා. ඒත් 44 දෙනෙක් දැන් අපිට අරින්න තියෙන ඉදිරි සතියේ එක දෙක තුන. ඊට අමතරව අපි මේනකොට ජපානය විශේෂයෙන් ජපානයේ එක අවබෝධය කිසිම තුනකට අපි ගිහිල්ලා තියෙනවා. ඒ තුන තුල අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ තරුණයන්ට මේ අවස්ථාව උදා කර දෙන්න. ඊට අමතරව මෝල්ටා එක අපි සාකච්ඡා කරා. ඒ වගේම ඉංගලන්තේ විශේෂ මතක් කරන්න ඕන දැන් ඉංගලන්තෙත් අපිට ඇවිල්ලා තියෙනවා සාකච්ඡාව සඳහා ඒ සාකච්ඡා මට්ටමේ පවතිනවා. මම හිතන්නේ ඉදිරි කාලසීමාව තුළ ඉංගලන්තේ සඳහාත් අපිට මේ රටේ ශ්‍රමිකයන් දරින්න පුළුවන්. ඒ වගේම මතක් කරනවා ගිය වර්ෂයේ අපිට 53,000 ආසන්න පිරිසක් විදේශගත වුණේ යන බිලියන 7.1ක් ඇමරිකානු ඩොලර් අපිට ලැබුණා. මේ වර්ෂයේ අපි බලාපොරොත්තු වෙනවා බිලියන 8යි විතර ප්‍රමාණයක් අපිට ලංකාවට එයි කියලා. වගේම අතිගරු ජනාධිපතිතුමාත් ගරු අක්‍රමාත්‍යතුමාත් විශේෂයෙන් මුදල් අමාත්‍යතුමා මේ ගැන දැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. ලබන වර්ෂය සඳහා අපිට 1,03,000 ඉලක්කයක් දීලා තියෙනවා. ඒ තුල බලාපොරොත්තු වෙනවා ජාතික ආර්ථිකයට ඇමරිකා ඩොලර් බිලියන 10ක ප්‍රේස අපි ලබා ගන්න හැකි වෙයි කියලා. ඒ සඳහා අමාත්‍යාංශකයට අපි කටයුතු කරනවා. ඒ වගේ අපි පැහැදිලි කියන්න ඕන විදේශගත වෙන අයට අපි ඉල්ලීමක් කරනවා. අපි හැමදාම ඒක තොරතුරු මාර්ගයෙන් දැනුම් දීලා තියෙනවා. අපේ विदेश सेवा नियुक्ति कारण से आरक्षा सुरक्षित भाव लक्ष्य लबादेन श्रमिक दिगे दिगट अधिक प्रश्नपति कार्य अधिक्षण आरक्षा सुरक्षित भाव रखने बोलवा विदेश श्याम श्रमिक කරුණාකර අපේ කාර්යාලයේ ලියාපත් වෙන්න. ඒතොර එයාගේ ආරක්ෂාව අපි සැලසන්න පුළුවන්. ඒ වගේම අපි කියනවා අපි සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම අපේ සංවර්ධන නිලධාරීන් 3 දෙනෙක් ඉන්නවා. ඒ අය ගම් මට්ටමේ දැනුවත් කරනවා. ඕනම විදේශගතයෙන් ඉන්න ඉන්නවා නම් එයාට පුළුවන් ළඟම තියෙන ප්‍රාදේශීය කාර්යාලයට ගිහිල්ලා විදේශ රැකියා අමාත්‍යාංශයේ සම්බන්ධ සංවර්ධන නිලධාරීන් හමු වෙලා ඒ පිළිබඳව දැනුවත් ලබා ගන්න.